හයි ඉතින් කොහොමද ඔයාලට වැලදත් එකතු වෙලා ඉන්නේ මූවිස් ටයිම් අපේ channel එකත් එක්ක. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ වෙනස් විදිය මලයාලම් මූවි එකක්. අපේ channel එකේ ගොඩක් මලයාලම් මූවිස් තියෙනවා. ඒත් මේක ගොඩක් විශේෂයි. ඒකට හේතුව තමයි මේ කතාව පුරාම කිසිම දෙබසක් ඇත්තේ නැහැ. තනිකරම රියැක්ෂන් එක විතරයි තියෙන්නේ. ඉතින් අපිට බලලා තේරුම් ගන්න තමයි තියෙන්නේ. මේ කතාවේ ට්‍රේලර් එක බලපු ගොඩක් අය මේක රිලීස් වෙනවට විරුද්ධව කතා කරලා තියෙනවා. මොකද මේකේ හැමදේම අමු අමුවම පෙන්නනවා. හරි එහෙනම් අපි කතාවටම ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මේක 2022 දී නිකුත් වුණු කතාවක්. නම තමයි හොලිවුඩ්. කතාව පටන් ගද්දිම අපිට පෙන්වනවා අපේ හීරෝව. අනිත් කතාවල වගේ හීරෝ පිරිමි කෙනෙක් නෙවෙයි මේකේ ගෑනු කෙනෙක්. මේ අරුවක් පැදගෙන ගොඩට එනවා. ඉතින් මෙතනදී අපිට තේරෙනවා මෙයාලා ජීවත් වෙන්නේ නිකම් දූපතක් වගේ තැනක කියලා. ඉතින් මරණ නිදාගෙන ඉන්නවා මෙයාට ලොකු බඩේ අමාරුවක් වගේ වේදනාවකින් ඉන්නවා වගේ අපිට පේනවා. ඇත්තටම හැම ගෑනු කෙනෙකුටම වගේ මෙයාටත් PA ටයිම් එක තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔසප් වේදනාව පිරිමි අපිට හිතා ගන්න අමාරු දෙයක්. පස්සේ උදේම මෙයා ගෙදර වැඩ ටික කරලා දාලා නා ගන්නවා. නාගෙන එතනට වෙලා ටිකක් ඉඳලා ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගෙන දවසේ වැඩ පටන් ගන්නවා. මෙයාගේ රස්සාව තමයි මුහුදු බෙල්ල එකතු කරලා සුද්ධ කරලා විකුණන එක. මෙයාට හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවා. මෙයාත් එක්ක නිතරම බල්ලෙක් ඉන්නවා. එයා තමයි මෙයාගේ හොඳම යාළුවා. ඒ වගේම මෙයා ආසාවෙන් ඇති කරන තාරා පැටවු ටිකකුත් ඉන්නවා. මෙයා එයාලට කෑම දාලා කූඩත් අරගෙන මුහුදට යනවා බෙල්ලෝ එකතු කරන්න. ඉතින් මේ විදියට එයාට දවසට ඇති කියලා හිතන තරමට බෙල්ලෝ ඇහිඳගත්තට පස්සේ මෙයා ගෙදර එනවා. දැන් ඔන්න අපිට පෙන්නනවා මෙයාගේ හස්බන්ඩ්ව. ඒ මිනිස්සයව දැක්කහමත් බය හිතෙනවා. ඒ මිනිස්සයාගේ එකම රාජකාරිය තමයි රා පෙරන එකයි රා බොන එකයි. පස්සේ ඔන්න කෙල්ල ගෙදර ඇවිත් අර බෙල්ල තම්බලා සුද්ධ කරලා කූඩේකට දාගෙන ඒවා කඩේට අරගෙන යනවා විකුණන්න. ඉතින් මෙයා මේ කූඩේ හදලා තියලා ගෙදර අස් කරලා යන්න හදද්දිම මෙයාගේ අර හස්බන්ඩ් කාරයා ඇවිත් මෙයා වැදගෙන යනවා කාමරයට. ඉතින් මේ මෙයාගේ පීරියඩ් ටයිම් එක කියලා දැන දැනමත් මේ මිනිස්සයා මේ ගෑනු කෙනාට වද දිදී ඒ මිනිස්සයාගේ පහත් ආශාවල් ඉෂ්ට කර ගන්නවා. ඇතර මේ මිනිස්සයාට මේ ගෑනු කෙනාව ඕනේ මේ දෙයට විතරයි. ඒ අරෙන් ආදරයක් කරුණාවක් කිසිම දෙයක් නැහැ. ඉතින් මේ වගේ පිරිමය ගොඩක් ඉන්නවා මේ වගේ දවස්වලදී එකතු වෙන. ඉතින් එහෙම නොකර ඉන්න ඕනේ මොකද අපිට ඒ වේදනාව තේරෙන්නේ නැහැ. හස්බන්ඩ් තියෙන බය ආදරය නිසා ගෑනු කට්ටිය මේකට ඉඩ දෙනවා වෙන්න පුළුවන්. ඒත් පිරිමි විදියට අපි දැනගන්න ඕනේ එයාගේ වේදනාව ඉස්සරහා තවත් ඒ අයව අසන්න නොකර ඉන්න. පස්සේ ඉතින් මේ මිනිස්සයා මිනිස්සයාගේ වැඩේ කරගත්තට පස්සේ කෙල්ලේ විදියටම ඉන්නවා. මෙතනදී ඇත්තට මේ මිනිස්සයා මේ ගෑනු කෙනාගේ පීරියඩ් ටයිම් එක නිසා මේ ගෑනු කෙනාට වද දීලා එයාගේ වැඩේ වෙන විදියකට කරගන්නවා. කෙල්ල ඉතින් ලොකු අප්පිරියාවකින් තමයි ඉන්නේ. ඉතින් මේක සමාජයේ ගොඩක් වෙලාවට වෙන සිද්ධියක්. ලිංගික එකතු වෙන්න බැරි වුණාම ලිංගික අවයව වෙනත් ක්‍රමයකින් සතුටු කරගන්නවා. අනේ මන්ද මේවා කතා කරන්න ඕන ප්‍රශ්න කියලා මං හිතනවා. මේ රිවිව් එකෙන් පස්සේ මට බනින්න එපා කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. පස්සේ ඔන්න කෙල්ල ඉන්නේ ලොකු අප්පිරියාවකින් කලකිරීමකින්. පස්සේ කෙල්ල අර බෙල්ලොත් අරගෙන යනවා විකුණන්න. දැන් සේරම ඒවා විකුණලා අපහු එන ගමන් බිත්තර වගේක් තිබිලා ඒවත් වතුරට දානවා මාළුන්ට කන්න. ඉතින් මේ කතාව පුරාවටම තියෙන්නේ මෙයාගේ කලකිරුණු දුක් බර මූණම විතරයි. පස්සේ මෙයා යනවා වයසක මිනිස්සෙක්ව බලන්න. දැක්කම පව් කියලා හිතන අහිංසක මිනිස්සෙක්. මං හිතන්නේ මේ මෙයාගේ තාත්තා. මේකේ දෙබස් නැති නිසා අපිට දකින්න පේන දේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. පස්සේ මෙයා ගෙනාපු බෙල්ල ටිකකුත් දීලා යන්න යනවා. ගෙදර ගිහින් මෙයා රෑට උයනවා. අර මිනිස්සයා ඇවිත් හොඳට නාගෙන ඇවිත් කනවා. බල්ලටවත් බට්ටියක් නොදෙන මහ තිරිසන් මිනිස්සෙක් විදියට තමයි මේ මිනිස්සයා හැසිරෙන්නේ. පස්සේ කෙල්ලත් කනවා. කාල බල්ලටත් බත් දීලා අර මිනිස්සයාගේ රිදී වගේකුත් තිබිලා වනලා නිදාගන්න යනවා. ඒ නිදාගන්නේ මේ කෙල්ල බිම අර මිනිස්සයා ඇඳේ. පස්සේ මේ මිනිස්සයා හිමීට බිමට බහිනවා වැඩේ කරගන්න හිතාගෙන. ඒත් කෙල්ල එක්පොන්ට නැගිටලා ලන්තෑරුමකුත් අරගෙන එළියට යනවා. ගිහින් තනියම ඉඳගෙන කල්පනා කරනවා. එතකොට එයාට මතක් වෙනවා එයාගේ පොඩි කාලේ එයාට හොඳම යාළුවෙක් ඉඳලා තියෙනවා. එයාත් එක්ක මෙයා ගොඩක් සතුටින් ඉඳලා තියෙනවා. පස්සේ ඔන්න මෙයා ආයෙම ගෙදර යනවා නිදාගන්න. ඊට පස්සේ පහුව දැම් මෙයා කඩේට ගිහින් බෙල්ල දීලා ඒ සල්ලි වලින් බනිස් වගේකුත් අරගෙන එනවා. මෙයා මේ එන්නේ මෙයාගේ තාත්තව බලන්න. තාත්තත් ඔහේ කල්පනා කර කර තමයි ඉන්නේ. මෙයා ඇවිත් ඔරුව ගහක බැඳලා තාත්තට අර ගෙනාපු බඩිස් පැකට් එක දීලා ආයෙම යනවා. ඉතින් බලද්දි ගොඩක් දුක හිතෙනවා මේ කතාව නම්. පස්සේ ඔන්න මෙයා ඇවිත් එක තැනක නතර වෙලා ආයෙම කල්පනාවකට වැටෙනවා. එතකොට ඔන්න ෆ්ලෑෂ් බෑක් එකක් විදියට ආයෙම මෙයාගේ අතීතය පෙන්වනවා. මෙයා මෙයාගේ යාළුවා එක තැනක තනි වෙලා ඉන්නවා. පස්සේ මෙයාලා මූණෙන් මූණ බලන් ඉඳලා එකපාරම කිස් කරන්න ගන්නවා. එක එක දේවල් කරනවා. ඉතින් දැන් අපිට තේරෙනවා ඇත්තටම මෙයාලා යාළුවම නෙවෙයි ලෙස්බියන් කපල් එකක් කියලා. ඉතින් අපේ සමාජය පිළිගන්න කැමති තව එක වචනයක් තමයි සමලිංගික විවාහය. ඉතින් මේ දෙන්නත් මේ දෙන්නට ගොඩක් ආදරය කරනවා.
එයාලා කරපු කියපු දේවල් මතක් කර කර මෙයා ඔරුවට වෙලා ඔහේ කල්පනා කරනවා. ඉතින් හැමෝම කියනවා ආදරේට වයස, සල්ලි, දුප්පත්, පොසත් කියන එක වැදගත් නැහැ. දෙන්නට දෙන්න ආදරේ නම් මෙච්චරයි කියලා. ඉතින් ඒක එහෙමනම් ආදරේ කියන දෙයට ගෑනු පිරිමි කියන දේ විතරක් බලපානවද, සමලිංගික දෙන්නෙක්ට ආදරේ කරන්න බෑද කියලා ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේවට උත්තර මටත් හිතා ගන්න බෑ. මොකද අපි අහලා දැකලා තියෙන්නේ ප්‍රසිද්ධ වෙන්න වගේ දේවල් වලට සමලිංගික විවාහ වෙලා තියෙනවා විතරයි. පස්සේ මේ කෙල්ල ගෙදර ඇවිත් එයාගේ ආදරවන්තයගේ ෆොටෝ එකක් ඇදලා අරගෙන බලලා පපුවට තුල් කර ගන්නවා. ඉතින් රැට වෙනදා වගේ මරු මිනිස්සයාගේ වැඩේ කර ගන්නවා. පස්සේ පහෝදාම එයා ආයෙම මෙයාගේ තාත්තව බලන්න යනවා. ඒ ගිහින් තාත්තා උයලා තියෙන දෙයක් දෙන්නටම බෙදලා ගන්නවා. ඉතින් මෙයාත් සතුටින් තාත්තා එක්ක කෑම ටික කනවා. දැන් මෙයා ආයෙමත් යනවා බෙල්ලෝ අල්ල ගන්න. ඔන්න මෙතනදී අර මිනිස්සයා තවත් ඔරුවකින් යනවා. ඒත් හැරිලවත් බලන්නේ නැහැ. නිකන් අඳුරන්නේ නැති ගන්නට දෙන්න දෙන්නගේ වැඩ කර ගන්නවා. මෙයාල අතර කිසිම හිතවත්කමක් නැහැ කියලා ඒකෙන්ම අපිට තේරෙනවා. පස්සේ මෙයා වැඩ ඉවර වෙලා ඇවිත් ඉඳගෙන ඉද්දි ඔරුවක යන යාළුවෝ දෙන්නෙක්ව දකින්න. ඉතින් මෙයාට ආයෙම මෙයාගේ යාළුවව මතක් වෙනවා. පස්සේ මෙයා අඬ අඬම ඇවිත් අර ලාච්චුව ඇරලා අරයාගේ ෆොටෝ එක කොයිද බලනවා. එයාට ආයෙම මතක් වෙනවා දෙන්න එකට හිටපුවා. පස්සේ මෙයාට මතක් වෙනවා එයාගේ යාළුවා එයාගෙන් වෙන් වෙලා ගිය විදිය. මෙයාල වෙන් වුණු හේතුව අපිට පෙන්නන්නේ නම් නැහැ. පස්සේ මෙයා යනවා එයාගේ යාළුවායි හම්බුණු තැන බලන්න. ඒත් මෙයාගේ මූණ ගොඩක් වෙනස් වෙලා දුකෙන් පිරෙනවා. පස්සේ මෙයා තනියම ඉඳගෙන කල්පනා කරනවා මෙයාගේ බල්ලත් ළඟට වෙලා තනි රකින්නවා. පස්සේ ඔන්න පහෝදා මෙයා යනවා බස් එකක නැගලා එයාගේ යාළුවව හොයාගෙන. මේ අතරේ අපිට මෙයාගේ හස්බන්ඩ්ව පෙන්නනවා එයා ගහකට නැගලා කුරුම්බයක් බොනවා. පස්සේ ඔන්න මෙයා යාළුවව හම්බ වෙන්න යනවා. මේ වෙද්දි යාළුවා කන්නේ සොයුරියක් වෙලා ඉන්නේ. ඉතින් මෙයාට යාළුවා දැකපු ගමන් ගොඩක් සතුටුයි. මෙයා ඉක්මනට ගිහින් යාළුවව බදා ගන්නවා. ඒත් එයා මෙයාව ඈත් කරනවා මොකද එයා දැන් සිස්ටර් කෙනෙක් නිසා. ඉතින් මේ සිස්ටර් ගිහින් බයිබලය කියවනවා. දැන් කට්ටිය මෙගතු වෙලා කෑම කනවා. කෙල්ල ඉන්නේ ගොඩක් අවුලේ මොකද යාළුවා දැන් පරණ ඒවා මතක කරලා පාඩුවේ ඉන්න නිසා. මේ අතරේ මායිමත් අපිට පෙන්නනවා මෙයාගේ හස්බන්ඩ් එයා මූද දිහා බලන් කල්පනා කරනවා. මොකද මෙයා ගෙදර නැති නිසා. ඒ මෙයාට තියෙන ආදරයකට නම් එහෙම නෙවෙයි යාට ඕන දේ කරගන්න නැති නිසා. මේ මිනිස්සයා ගෙදර ඇවිත් ගෙදර ඒවා පොළවේ ගහනවා. ඒ අතරෙම පෙන්නනවා අර දෙන්න වෙන වෙනම ඇඳන් දෙකක නිදන් ඉන්නවා. පස්සේ ඔන්න පහුවදාට එළි වෙලා තියෙනවා. කෙල්ලගේ හස්බන්ඩ් ගොඩක් අවුලෙන් ඉන්නේ එයාගේ වැඩේ කරගන්න බැරි වුණ නිසා. මේ මිනිස්සයා තනිකරම කාම රකුසෙක්. පස්සේ ඔන්න මේ දෙන්නව පෙන්නනවා. දෙන්නම එකම කාමරයකට වෙලා ඔහේ බලන් ඉන්නවා. පස්සේ යාළුවා කෙල්ලට ඒ අය පාවිච්චි කරන අර කුරිස කියන මාලය දානවා. ඒ මාලෙට කියන වෙන නමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. පස්සේ ඔන්න ඒ අතරෙම අපිට පෙන්නනවා අර මිනිස්සයා කෙල්ල ආසාවෙන් හදන තාරාව දෙන්නෙක් අරගෙන යනවා. මේ මිනිහා මේ තාරාව ගිනිහි විකුණලා හොඳට බොනවා. පස්සේ අපිට ආයෙමත් පෙන්නනවා යාළුවෝ දෙන්නව. කෙල්ල එයාගේ යාළුවා යාඥා කරනවා බලාගෙන කල්පනා කරනවා. එයා හිතන්නේ මොනවද දන්නේ නැහැ. මේකේ දෙබස් මුකුත්ම නැති නිසා. පස්සේ ඔන්න රෑ වෙලා අර මිනිස්සයා බීලා එන ගමන් බල්ලටත් මොනවද ගෙනත් දෙනවා. ඌත් දවසම බඩගින්න නිසා ඒක කනවා. පස්සේ ඔන්න රෑ කෙල්ල ගොඩක් අවුලෙන් කල්පනා කරනවා. එයාට යාළුවත් එක්ක අර විදියට ඉන්න ඕන වෙලා තමා ඉන්නේ. ඒත් යාළුවාගේ කිසිම රියැක්ෂන් එකක් නැහැ. පස්සේ කෙල්ල යනවා යාළුවාගේ කාමරේ ළඟට. ඒ ගිහින් දොරට තට්ටු කරන්න හදනවා. ඒත් ආයෙමත් තට්ටු නොකර නවතිනවා. දැන් ඊට පස්සේ අපිට පෙන්වන්න එයාගේ යාළුවව. එයාටත් ඒ විදිහට මේ ෆීලිංග්ස්ම තමා තියෙන්නේ. පස්සේ ඔන්න පහවදාර රෑර මිනිස්සයා දීපු කෑම එක කාලා කෙල්ලගේ බල්ලා මැරිලා ඉන්නවා පෙන්නනවා. ඒ කියන්නේ මිනිහා කෙල්ල නැති තරහට බල්ලට වස දීලා. දැන් මේ මිනිහට හොඳටම අවුල් ඒ වෙන දෙයකට නෙවෙයි කෙල්ලගේ ඇඟ නැති නිසා. ඌ යනවා ඊට පස්සේ කෙල්ලව හොයාගෙන. කොහොමින් හරි මේ මිනිස්සයා මේ කෙල්ලව හොයා ගන්නවා. කෙල්ලගේ යාළුවත් කෙල්ල වෙනුවෙන් දෙවියන්ට බාර වෙලා කෙල්ලව අර මිනිස්සයත් එක්ක පිටත් කරනවා. දෙන්නටම දෙන්නව ඕන ඒත් දෙන්න මේ හැංගීම යටපත් කරගෙන තමා ඉන්නේ. කෙල්ලත් අර මිනිස්සයත් එක්ක ආපහු ආයෙම එනවා. පස්සේ කෙල්ලගේ දර ආපු ගමන් මේ මිනිස්සයා කරන්නේ කෙල්ලව ඇදලා අරගෙන දවස් දෙකක් බැරි වුණු සේරම කරගන්න එක. පස්සේ කෙල්ල හොඳටම අඬනවා වේදනාවටයි කලකිරීමටයි. හැමදේටම අඬන එක විතරයි මේ කෙල්ලට ඉතුරු වෙලා තියෙන්නේ. පස්සේ කෙල්ල උදේම පුරුද්දට යනවා තාරාව බලන්න. ඒත් එකෙක්වත් නැහැ. මේ මිනිස්සයා සේරම විකුණලා. පස්සේ කෙල්ල ආයෙම අඬනවා කල්පනා කරනවා. ඔන්න මේ වෙලාවේදී එයාගේ යාළුවා කොහින්දෝ ඇවිත් මෙයාගේ උරසියට අත තියනවා. මෙයාත් යාළුවා කියලා දැනගන්නවා. පස්සේ දෙන්නා බදා ගන්නවා. කෙල්ල යාළුවාත් එක්කගෙන කවුරුත් නැති පාළු තැනකට යනවා. ඒ ගිහින් මේ දෙන්නා කලින් වගේ මෙයාලගේ හැඟීම් බෙදා ගන්නවා. ඉතින් අන්තිමට මේ දෙන්නා ඔරුවේ නිරවතින් ඉන්නවා පෙන්නනවා. ඒත් එක්කම කතාවත් ඉවර වෙනවා. මං කතාව පටන් ගද්දි කිව්වා වගේම මේක ට්‍රේලර් එක රිලීස් වෙද්දි මිනිස්සු මේක රිලීස් වෙනවට අකමැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක සෙක්ෂුවල් සීන් ගොඩක් තියෙනවා. අනික ඒවා කෙලින්ම පෙන්නනවා.
ඉතින් මේ මූවි එක ගේන ලොකුම හේතුව තමයි මේ වගේ තමන්ගේ හස්බන්ඩ්ගෙන් පීඩාවට පත් වෙන ගෑනු කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ වගේම ආදරේ ඕනම කෙනෙක් වෙනුවෙන් දැනෙන්න පුළුවන් දෙයක්. ඉතින් සමලිංගිකත්වයේ හරිද වැරදිද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෑනු කට්ටිය ගොඩක් ස්වභාවයෙන්ම වෙනස්. ඒ වගේම පිරිමි අයත්. එතකොට සමලිංගික විවාහකදී ගැටුම් ඇතිවිය හැකි සම්භාවිතාවය වැඩි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ ඇරෙන්න එක හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. ඉතින් කතාව ගැන මේ සමලිංගික ආදරය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මූවි එක YouTube එකේ තියෙනවා. මේක තියෙන විදිහටම රිවيو කරන්න අමාරුයි. මොකද මේක එක එක වයස්වල කට්ටිය බලන නිසා. ඉතින් ඔයාලට ඕන නම් මේකත් බලන්න පුළුවන්. හරි එහෙනම් අපි තවත් අලුත් මූවි එකකින් හම්බ වෙමු. Subscribe කරන් යන්න අමතක කරන්න එපා. Thank you.